දැන් මමත් මගේ උතුරු කොළඹ ආසනයේ ඉන්න නාගරික මන්ත්‍රීවරුත් සහ මගේ ක්‍රියාශීලී දේශපාලන අයත් සමග අපේ සාමාන්‍යයෙන් දේශපාලන ආසනයේ සහ දිස්ත්‍රික්කයේ සහ රටේ තියෙන අය මෙහාට ආව අවස්ථාවදී එයට උදව් කිරීමේ වැඩපිළිවෙළක් ගෙනෙන එක මට පේන්න තියෙනවා. අද ප්‍රථමයෙන්ම පටන් ගත්තේ අපේ දැනුම වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අහිංසක සහජ හැකියාව තියෙන නමුත් ආර්ථික අපහසුතා තියෙන ඒ අයට අප පරිගණක යන්ත්‍ර ලබා දෙන්නේ. එයාට ස්වය ශක්තියෙන් තමාගේ දැනුමත් අහිංසක තරුණ තරුණියන්ගේ දැනුමත් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළකට ඇති කිරීමයි. ඒක තමයි අපිට අවශ්‍ය වන්නේ. සමහර වෙලාවකට රජයෙන් හැමදේම නිකන් දෙන එක නෙමෙයි, ඒ දැනුවත්කම වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ තමයි ඇති කරන් තියෙන්නේ. ඒක තමයි අද පෙන්වලා තියෙන්නේ. ඒ වගේම සමාජ සත්කාරවලට අපි ඉංග්‍රීසි කියන ඩිෆරෙන්ට්ලි ඒබල් වෙනත් දක්ෂතා තියෙන අයට ඒගොල්ලොන්ගේ අසරණභාවය මෙව කරන්න අපි රෝද පුටු වැනි වැඩපිළිවෙළ ගෙනිලා තියෙනවා. මට අවශ්‍ය වන්නේ ඒ සියලු දෙනාටම අපට උදව් කරලා එයාට ජීවිතය සතුටු කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි අපි දේශපාලඥයෙකු වශයෙන් තෘප්තියක් ලබා ගන්න පුළුවන්. කතාවෙන්, ක්‍රියාවෙන් රූපණ ඉදිරියේ දර්ශන කරනවට වැඩි ක්‍රියාවෙන් ඔප්පු කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ. හැමදෙම මේ වෙනකොට අර එල්ලුම්ගා සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ගැන ගොඩක් අය ප්‍රශ්න කරනවා. මේ ඊවර ගන්න පුළුවන් මේ විදිහ නැත්නම් එක එක කකුල්ලෙන් අදිනවා වගේ මේ ජනප්‍රතිම ප්‍රකාශ කරනවා. ඒක කරගන්න දෙන්නේ නැහැ කියලා මොකද මේ තත්ත්වය ඔබතුමා කොහොමද මේක දකින්නේ? මේ බෞද්ධ රටක් අනිත් සියලුම ආගම් එකට ජීවත් වෙනවා. ඒකෙන් අපේ ඒ සිංහල බෞද්ධ රටට කතෝලික ක්‍රිස්තියන් මුස්ලිම් හින්දු ඉස්ලාම් ඔක්කොම එකතු වෙලා ඒ පෝෂණය දිනු වෙනවා. මේ සම්බන්ධයෙන් අද කැබිනට් එක අපි කතා කරන නිසා මම කතා කරට පසුව මේ සම්බන්ධයෙන් ඍජු තීන්දුවක් ගන්න. ඒක තමයි අපේ ස්ථාවර. හැමතිස්සෙම දැන් විදුලි බල මණ්ඩලය සහ පෙට්‍රෝලියම් මණ්ඩලයෙන් අර්බුදයක් ඇතිලා තියෙනවා. දැන් වර්තමාන තත්ත්වය කොහොමද? අර්බුදයක් නම් කවදක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියපු දේ නොකිරීම විතරයි තියෙන අර්බුද. දැන් අපි දැක්ක මෙතනදී පෙට්‍රෝලියම් එකේ යුනියන් විසින් තමා මේ තීරණය කරන විදුලි බල මණ්ඩලයට අපි දෙල් දෙන්නේ නැහැ කියන එක. එතකොට ඒ වෘත්ති සම්පතේ ඒ වගේ හැකියාවක් තියෙනවද? ඒ කියන්නේ නැත්තම් වෙනත් කණ්ඩායම පිටිපස්සෙන් සිටින වගේ එකක් තියෙනවද මේ? මට හොඳම දේ තමයි එයාගෙන් අහන එක තමයි හොඳ. මොකද මන් දන්නේ අභ්‍යන්තර ඒ වෙන්නේ මොකද කියලා. අපිට තියන්න පුළුවන් එකම දේ තමයි මේ රටේ අහිංසක පුද්ගලයන්ට යම් විදියෙන් වචනයක් දේශපාලන දීලා තියෙනවනේ ඒක ක්‍රියාත්මක කිරීම බැඳී සිටිනවා. ඒක කවුරු කිව්වත් ඒක ක්‍රියාත්මක කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ වචනය දීලා ලිඛිතව දීලා තියෙන එක ඔබතුමා ඉදිරියේ තියෙනවා. මගෙන් අහන්න එපා. මේ අහිංසක අයට තලන එක විතරයි මේක කරන්න හදන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද මට අවශ්‍ය වෙන්නේ අපි වචනය දුන්නට පස්සෙ ඒක ක්‍රියාත්මක කිරීම. මේ සුඛෝපභෝගී මාලිගාවල ඉන්න කට්ටිය නෙමෙයි, හෙටක් නැහැ කියලා හිතාගෙන හිටපු කට්ටිය මේක තුලින් දීලා මම ස්තුති කරන්න ඕනේ වෙල්ගම ඇමතුමාටත් අර්ජුන රණතුංග ඇමතුමාටත්. ඒ අය මේකේ මනුෂ්‍ය භාවය දැකලා ඒ ලිඛිත දීලා තියෙනවා. ඉතින් දැන් ඒ ගැන සාකච්ඡා කරලා තියෙන යුනියන් මන් දන්නේ මොකක් සම්බන්ධයෙන් සටන් කරනවා කියලා. ඒක ඒගොල්ලෝ අහන එක වැඩිය හොඳයි. මොකද අපිට තියෙන එකම දේ තමයි කියපු දේ කිරීම. මේක මෙච්චර ලොකු දෙයක් කරනවට වැඩිය හුඟක් දේවල් කරන්න තියෙනව නේද? මන් දන්නේ මොකෝ මෙච්චර වෙලා ගන්නම් තියෙන්නේ. ඔබතුමාලා දැකලා ඇති ඉස්සලා මේක පෙන්වුවා. මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අහිංසක අපේ නාගරික මන්ත්‍රීව ඒගොල්ලෝ විශ්වාසයෙන් දේශපාලනය කළා. අපි වචන දුන්න එක ක්‍රියාත්මක කිරීම විතරයි තියෙන්නේ. ඉතින් මෙච්චර ලොකු දෙයක් කරන්න ඔච්චර වෙලා නැස් කරන්න ඕනද කියන එක මම දන්නේ. ඒ වගේ ජනප්‍රසන්න සම්බන්ධයෙන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ඉදිරිපත් වීමට කටයුතු කරලා තියෙනවා කියන එක කියනවා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය කොයි වගේද? අපිත් එක්කෙනෙක් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට කවුද කියන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැම්මම කියන්න අවශ්‍යතාවය නැහැ. ඒක අපි හරි වෙලාවට දන්න අපේ නායක රනිල් වික්‍රමසිංහත් එක්ක සාකච්ඡා කරලා අපි මේක කරනවා. හැබැයි එකක් තියෙනවා. මේකත් එක්ක අද මේ ජනාධිපතිවරණයට නොඑක් අය අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂා කිරීම කිසිම සමහරක සුදුසුකමකුත් නැතුව ටීවී එක ඉස්සෙල්ලා ඇවිල්ලා නිකන් කතා කර පළියට ඒකේ මේ සහතිකයක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ හරි මට්ටමට එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හදපු පක්ෂ නෙමෙයි, සියලු දෙනා මේක රාජි කළා. ඒ තීන්දුවරන් කටයුතු කරන්නේ. හැබැයි එකක් තියෙනවා, මේ ගමන අපි කරන්නේ පරිණිතභාවයක් තියෙන, රටට ආදරයක් තියෙන, කැක්කුමක් තියෙන, ලංකාව ජාත්‍යන්තරයත් එක්සත් කරන්න පුළුවන් මේ ගමේ බෝක්කුවේ කානු බෝක්කුව ගැන කතා කරන කට්ටිය නොවේ. රටට මේ වැදගත් දේවල් කරන එක අඩු ගානේ රටේ සාමාන්‍ය පෙළවත් තියෙන පුද්ගලයෙක් තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් මේකෙ මම පුල පුලා කියන්නේ එකයි, අපි අවුරුදු 71ක් නිදහස අරන්
අපි එක තැනක එක වලකින් තව වලකට වැටලා තියෙන එකක් තමයි තියෙන්නේ. ඉතින් රෑ වැටෙන වලේ අපි දවල් වැටෙන ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ ජූලි 7 ගැන කතා කරනවා. මේ වගේ රටේ සිංහල බෞද්ධ රටක සිංහල බෞද්ධ නැහැ කිය කිය අබෞද්ධයෝ තවත් අබෞද්ධ වැඩ කරන අය නම් කරන්න හදනවා නම් මේ වගේ දේවල් අපි එක්සත් ජාතික පක්ෂෙන් අනුමත කරන්නේ නැහැ. මේ පෙරලිකාරී ඕන නැති කතා අපට අවශ්‍ය නැහැ. මේක මාතරින් පටන් ගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. මේක රටේ හැම කොනකම පටන් ගන්න තියෙන දෙයක්. ඉතින් මේ වෙන විදියකට ජූලි 7ක් කියන්නේ ඔක අප්‍රේල් 21ක් කරන්න කියලා බෝම්බ කීවරුනේ. ඔක අනුරාධපුරෙත් කරන්න කියලා අතේ පත් වුණා. මාතරින් මන් දන්නේ මොනවද වෙන්න හදන්නේ කියලා. නමුත් එකක් තියෙනවා. අපේ පක්ෂේ විනයක් තියෙනවා. මේක මේ චන්දිකා කුමාරතුංගගේ පිළෙන් ඇවිල්ලා ඒ වගේ අපේ පක්ෂේ එකමුතුභාවය. ඒක නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ කල්ලි වලට එක්සත් ජාතිපති ඉඩ නැහැ. මම බොහොම ඍජුව කියන්නේ මොකද අපේ පක්ෂේ යම් දේවල් කියන්න යම් අය බයක් ඇති වෙලා තියෙනවා. අද කසේරුවක් නැති තත්ත්වයක් වඩපත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මට අවශ්‍ය වන අපේ එක්සත් ජාතික පක්ෂය DS සේනනායක, ඩඩ්ඩි සේනනායක, සර් ජෝන් කොතලාවල, අපේ JR ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, DB විජේතුංග, රනිල් වික්‍රමසිංහ අපි ඔක්කොම ආරක්ෂා කරන එක්සත් ජාතික පක්ෂය මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ බූදලයක් වට පරිවර්තන කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මම බොහොම ඕනෑකමින් කියන්නේ අද හැම දෙනාම බලනවා. අපි හුඟක් දේවල් කරලා තියෙනවා, නොකරපු දේවලුත් තියෙනවා, වැරදි දේවලුත් කරලා තියෙනවා. ඒවා සමාව අරගෙන හරි මට්ටමට ගෙනියන එකක් තමයි තියෙන්නේ. අපේ ප්‍රබල අය කතා කරලා අපි ඉදිරිපත් කරන්න. මොකෝ ඒක තමයි අපේ තියෙන ලොකුම ශක්තිය. ඒක අපි පාවිච්චි කරනවා. හරි සරසෙන් ඔබතුම සෙලෙක්ට් කමිටි ඔබතුම ප්‍රජා සමාජයක් වෙනවා. නමුත් ජනතාව අතර මේ වෙනකොට ප්‍රශ්න නැගලා තියෙනවා. මේකේ පරික්ෂණ කටයුතු පෙරුණත් සාම පීවර කරන්නේ නැහැ කියලා. ඒ විශ්වාසය ඒ කියන්නේ බාල වෙලා තියෙන ජනතාව තුළ සහ දේශපාලනින් දෙන පණිවිඩ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ඔබතුම ප්‍රජා කරන අදහස. මම හිතන්නේ මේක ජනතා ඉදිරියේ සම්දර්ශනයක් නෙමෙයි කරන්නේ. ඒකේ සැබෑ තත්ත්වය පෙන්වන්න අපි මේක විවෘත කරලා තියෙන්නේ. අපිට මේක සම්දර්ශනය කරන්න අවශ්‍ය නම් මාධ්‍ය එළියට දාලා කරන්න පුළුවන්. නමුත් රටේ ජාතික ආරක්ෂාව ඇත්ත වශයෙන්ම ක්‍රූර ත්‍රස්තවාදී ක්‍රියා කරපු මේ වගේ කට්ටිය හොයලා බලන එක සහ මේ සහජීවන ජීවත් වෙන්න පුළුවන් මාර්ගය ඇති කරන එක 10-15 දෙනෙක් ආගම පාවිච්චි කරලා ඒ කරන ක්‍රූර ක්‍රියාවලට මුළු රටක්ම දනගස්සලා තියෙන අවස්ථාවකදී එළියට එන එක තමයි අපි කරන්නේ. ඒක අපි හරියාකාරව කරන්න අපි බැඳී සිටිනවා. ඉතින් ඒ නිසා මාධ්‍ය ඉස්සරහ නෙමෙයි අපිට කරන්නේ, අහිංසක ජනතාව අපි ජූරිය කරන්නේ ජනතාවයි. ඉතින් කරුණාකරලා දවසෙන් දෙකේ වෙන එක නෙමෙයි, අන්තිමට ලැබෙන වார்த்தාව තුලින් මොනවද වෙන්නේ කියන එක තමයි බලන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ජනතාව තුළ ඇතුළත් වෙන ප්‍රශ්න කිහිප සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් නමුත් එම් ප්‍රශ්නයක් නැද්ද මෙතුණේ කියන විදිහට. ඒකේ ප්‍රශ්න කරන්නේ ඉතින් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නේද? සමහර රට ඔබතුමා කළු සුදු කරලා සුදු කළු කරලා පෙන්නනවා. ඉතින් දැන්වත් හරියට ඒක කරා නම් අපි මේ අවංක ප්‍රයත්නය හරියාකාරව කරන්න අපිට ඉඩ දෙන්න. ඒක තමයි අපි එකම දේ තමයි. මොකද මේක ඔබේ රටත් මගේ රටත්. ඉතින් ඒ නිසා මේ රට ආරක්ෂා කිරීම අපටයි. මේක වෙනි රටවල් වල කට්ටියවිලා අපිට කියන්න ඕනේ අපේ රට ආරක්ෂා කිරීම. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මලේ ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් එදා 48 නිදහස ගත් එකට වැඩිය ඉදිරියෙන් තියන්න තමයි අපි බැඳි සිටින්නේ. ඉතින් ඒකට කාටවත් ඇඟිලි ගහන්න ඉඩ දෙන්නේ නැහැ. සමතුම ඒක තමයි මේ වෙද්දී පොලිස්පතිවරයාව සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත්අඩංගු කරගන්න කියලා නීති උපදෙස්පතිවරයා උපදෙස්පතිවරයා දෙනවා පොලිසියට. ඔබතුමා හිතනවා දැන් මේ සිලෙක් කමිටේ කරන මේක හොයන්න ඉස්සෙල්ලා මේ වගේ තීන්දුවක් ගන්න එක හරි කියලා? ඔබතුමා ඒක වාර්තා මම නීතිඥවරයෙක් නෙමෙයි, මම ඝනක අධිවරයෙක්. ඉතින් මම නොදන්න දේකට කතා කරනට වැඩිය ඒක ඒ හැකින් ගන්න එක හොඳයි. මොකද නොදන්න දේකට මට උත්තර දෙන්න අකමැති. හැබැයි ওই සාධාරණත්වයේ ඔබතුමා අනිත් නීතිඥවරුන් අහලා බලන්න මම හිතන්නේ ඔබතුමාට හොඳ පිළිතුරක් ලැබෙයි.